මොඩල් කෙනෙක් විදිහට මම හිතනවා මම විතර නෙමෙයි ලංකාවේ අග්‍රදැනි ඉන්න මොඩල් හැමෝම කැපකිරීම කරලා තමයි මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. ඉතින් අර කිව්වට විශ්වාස කරන්නේ නැහැ. හැමතිස්සෙම ජිම් යන්නේ නැහැ. ඉතින් මේකේ හොඳ නැතිවැත්තකුත් මේ අලුතෙන් ඇවිලින්න විසින් විනාශ කරලා තියෙන තේකට මම කනගාට වෙනවා. හැබැයි මේ ෆීල්ඩ් එකේ ගොඩ දෙනෙක් සෑහෙන විවිධ විදිහේ දේවල් කරගෙන මාරිද්‍ර ෆේමස් වෙනවා. හැබැයි අදට අපි කොහේ හරි තැනකට ගියොත් ඒ පිළිගන්න අයට වඩා අපි ගියොත් සහ වෙන අය ගියොත් මාර විදිහට පිළිගන්න හයි හැමෝටම. ඉතින් මේ අද ඔයාලට අඳුනලා දෙන්න ඔයාලත් එක කතා කරන්න ලංකාවම දන්න හැමෝම දන්න ආදරය කරන මොඩලින් කිව්වොත් මොඩලින්, ඇක්ටින් කිව්වොත් ඇක්ටින්, ඩාන්සින් කිව්වොත් ඩාන්සින්, මෙයා ගැන නොදන්න කෙනෙක් නෑ. දැන් ඇවිල්ලා ඉන්නවා මාත් එක්ක ටීනා ශනිල්. කොහොමද? හලෝ, මමත් හදින මමත් ටීනා, එයත් ටීනා. ඉතින් ඔන්න ටීනාල දෙන්න එක ඇවිල්ලා ඉන්නවාද? ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල වැඩ කටයුතු ඉතින් හොඳයි. විශේෂයෙන් ගෙදර තමයි මේ දවස් ටික ඉන්නේ. කොරෝනා වසංගතය නිසා අපි හැමෝම ආරක්ෂා වෙන්න ඕනේ. ඒ නිසා මම හිතන විදිහට ෂූටින් නම් කාලි ගෑමන් ඩ්‍රාම දෙකක් කරනවා. ඉතින් මගේ හැබැයි මොඩලින් ෆීල්ඩ් එකේ තියෙන වැඩ ටික කරගෙන ෂේප් එකේ ඉතින් ආරක්ෂාකාරීව ඉන්නවා. ෂේප් එකේ ආරක්ෂාකාරීව ඉන්නවා. මේ ටීනා ගත්තාම ෆිගර් එක මේන්ටේන් කරන කෙනෙක්, කෑම පාලනය කරන, ජිම් යනවා, ඒ හැමදේම කරනවා. එතකොට ඉතින් ටීනාව දැක්ක ගමන්ම වව් කියලා හිතනවා. ඉතින් ඒක මේ හැම කෙනෙක්ටම පොදු දෙයක්. දැන් මේ ජිම් යනවනේ, ජිම් ගියාට පස්සේ මේ ආරංචි දැන් ජිම් නොයා ඉන්න බෑ, හැමදාම ජිම් යන්නම ඕනේ. මෙහෙමයි කිව්වට විශ්වාස කරන්නේ නැහැ. හැමතිස්සෙම ජිම් යන්නේ නැහැ ටීන. මොකද හේතුව මම වර්කවුට් කරනවා මොඩල් කෙනෙක් ඉදිරි. මං කෑම කන්ට්‍රෝල් කරනවා. හැබැයි දැන් ඔයා හිතනක අපිට මේ කොරෝනා වසංගතයේ ජිම් වලට යන්න බෑනේ. ඉතින් ඒවත් එක මම හිතනවා මට ටයිට් ෂෙඩියුල් එකක් ආවහම ඩ්‍රාමා පැත්තෙන් මම හියර වුණොත් මට ඇත්තටම යන්න වෙන්නේ නැහැ ජිම් එකට. ඉතින් එතකොට මං හැම වෙලාවම කෑම පානි කියන ඔය කියලා අපි තුමුක ඕගොල්ලොන්ට කන්න කැමති හැම කෑමක්ම මං හිතනවා නිරූපිකාවක් විදිහට අපිට කරන්න බෑ. අපි අපේ ඇඟේ මත සහ අපේ රූපේ මත තමයි අපි මේ ජොබ් එක රඳා පවතින. ඉතින් ඒක නිසා මොඩල් කෙනෙක් විදිහට මම හිතනවා මම විතර නෙමෙයි ලංකාවේ අග්‍රදැනි ඉන්න මොඩල් හැමෝම කැපකිරීම කරලා තමයි මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. ඉතින් අර ගොඩක් දෙනෙක් කියනවනේ සමහරලාට මොඩල් කෙනෙක් කියලා කිව්වහම සමහර අය දැන් අර ගණන් ගන්න නැති ලෙවල් එකට ඇවිල්ලා තිනවා. කිසි කැපකිරීම නැහැ, කිසි මේ ජොබ් එකේ කිසිම බරපතලක් නැහැ. මේක හරි ජොලි ෆන් නිකන් වලේ එහෙම එකක්. හැබැයි එහෙම එකක් නැහැ. මොඩල්ස්ලා කියන්නේ සෑහෙන කැපකිරීමක් තමගේ ශරීරයේ, තමගේ මුහුණවල, තමගේ ෆිගර් එක. ඒ වගේම අපි හිතමුකෝ අපේ මූණ ඉඳලා යටිපතුල වෙනකම් මොඩල් කෙනෙක් වුණාම මං හිතන්නේ නිලියකට වඩා සෑහෙන කන්සර්න් කරන කෙනෙක්. ඉතින් මං හිතනවා එහෙම අය ඉන්න. මොකද මේ මොඩල් ෆීල්ඩ් එක කියන්නේ ඇත්තටම හොඳ ෆීල්ඩ් එකක්. ඉතින් මේකේ හොඳ නැතිවැත්තකුත් මේ අලුතෙන් ඇවිලින්න විසින් විනාශ කරලා තියෙන තේකට මම කනගාට වෙනවා. හැබැයි මේකේ හොඳ මොඩල්ස් ටිකකුත් ඉන්නවා කියලා අනිවාර්යම කියන්න ඕනේ. හරි ටීනා, දැන් හිතුවද මේ මොඩලින් කරනකොට දැන් මොඩලින් වලින් පස්සේ මේ විදිහට මේ රංගන ශ්‍රේෂ්ඨයට ටීනා කිව්වට පස්සේ ඕල් රවුන්ඩ් කෙනෙක්නේ, ඕල් රවුන්ඩ් කෙනෙක් විදිහට ශ්‍රේෂ්ඨේ මේ විදිහට දැන් මන් දන්න විදිහට එදා තිබ්බ ජනප්‍රියකම අද වෙනකන් ටීනා ෂනෙල් කිව්වහම ලොකු පොඩි කවුරු අතරෙත් තියෙනවා. ඉතින් හිතුවද කවදාරි මේ තරම් ජනප්‍රිය කෙනෙක් ලංකාවේ වෙන්න පුළුවන්කම තියෙයි කියලා? නෑ, ඇත්තටම අපි කවුරුත් මුල ඉඳලා එනකොට අපි කවුරුත් හිතන්නේ නෑ ඩාලින් අපි මේ තැනට අද යයි කියලා. හැබැයි සතුරු වෙනවා. මොකද මම හිතනවා මගේ කැපකිරීම, ඒ වගේම මම කොච්චර මහන්සිලා වැඩකට දායකත්වයක් ලබා දෙනවද කියලා මම හිතන මාත් එක වැඩ කරන පිරිස දන්නවා. ඉතින් මම හිතනවා කවුරුත් අපි මුලදී හිතන්නේ අපි මේ තරම් ෆේමස්, කියන්නේ මේ තරම් දුරට එළ මෙහෙම මිනිසුන්ගේ ආදරයක් ලබා ගන්න කියලා. ඉතින් ඒක හැමෝටම බෑ ඒ ආදරය ලබා ගන්න. මොකද අපි දැකලා තියෙනවා මේ ෆීල්ඩ් එකේ ගොඩ දෙනෙක් සෑහෙන විවිධ විදිහේ දේවල් කරගෙන මාරිද්‍ර ෆේමස් වෙනවා. හැබැයි අදට අපි කොහේ හරි තැනකට ගියොත් ඒ පිළිගන්න අයට වඩා අපි ගියොත් සහ වෙන අය ගියොත් මාර විදිහට පිළිගැනීම තියෙන. ඒක මම හිතන්නේ හැමෝටම ඒ ෆේමස් එකේ ජනප්‍රියතාවය ගන්න අමාරුයි. ඒකට මම හිතනවා පිනක් තියෙන්න ඕනි සහ වාසනාවක් තියෙන්න ඕනි. ඉතින් මම ඒ අතරින් මම හිතනවා මම හරි වාසනාවන්තයි කියලා. ඉතින් මම ඇත්තටම ඒකට මගේ දෙමව්පියන්ට සහ මගේ ෆෑන්ස්ලට, ඒ වගේම මට හැමදේම වැඩ වලට මාව ආරාධගෙන හැම කෙනෙක්ටම ඉතින් තෑන්ක්ස් කරන්න තමයි තියෙන්නේ. හරි, කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වුණාට ඉතින් කාලය කියන දේවල් අදත් ඔන්න වෙනදා විදිහටම අරස් වෙලා තියෙනවා. ඉතින් ටීනා මේ වෙලාවේ මොනවද කියන්න තියෙනවා වගේ ෆෑන්ස්ලා මේ වීඩියෝ එක බලනවා, කොරෝනා වසංගතයක් තියෙනවා
කියමුනේ ආරක්ෂ වෙලා පරිස්සම් වෙලා ගෙදරට වෙලා ඉන්නේ කියලා. ඔව් හැමෝම ඉතින් කියනවා වගේ කියන්න තියෙන්නේ ආරක්ෂාකාරී මොකද අපි හිතනවා සමහර වෙලාවට කතා කරනකොට අපේ අහල පහල ගෙදර මිනිස්සුන්ට නෑ අපේ නෑදෑයන්ට නෑ මේගොල්ලෝ හරි පරිස්සම් එහෙම කියලා. හැබැයි එහෙම දෙයක් නෑ. අපි හැමෝම මිතනවා දැන් අපි නිවුස් බලනකොට නිවුස් වලත් කියනවා සෑහෙන මිනිස්සු නැති වෙනවා කියන ලංකාවේ. ඉතින් මේක ඇත්තටම අහන්න කනගාටුදායක ආරංචියක්. ඉතින් මම හිතනවා මේ වෙලාවේ අපි හැමෝම පවුලක් ලෙස මේ තියෙන නීති රීති පිළිපැදලා මොකද අපි හැමෝම හිතන්නේ මේ ඒකට අනිවාර්යෙන් පුරුදු වෙන්න වෙනවා ඉස්සරහට. මං හිතන්නේ මේක ඉවරයක් වෙන එකක් නැහැ. ඉතින් අපි වැඩ කරද්දුනත් හැම වෙලාවෙම සැනිටයිස් පාවිච්චි කරලා මාස්ක් දාලා ඒතොර කන කෑම ඒ හැම දෙයකින් මම හිතනවා පරිස්සම් වෙලා ඒක එතකොට ඔය හැමතිස්සම බොන්න කියන දේවල් බීලා බෙහෙත් ගන්න තියෙන අරගෙන ඒවා අපි හරියාකාරව කරනවා නම් මම හිතන අපිට හැමෝටම පරිස්සම් වෙන්න පුළුවන්. මොකද ජොබ් එක අපි හැමෝම ජොබ් කරලා තමයි ජීවත් වෙන්න ඕනේ. අපිට කවුරු සල්ලි අතර ගෙනලා දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි හැමෝම කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ඒ කැපකිරීම පවුලක් ලෙස හැමෝටම කරන්න කියලා තමයි කියන්න තියෙන ආරක්ෂාකාරී. හරි බොහොම ස්තුතියි ටීනා. ඉතින් ඉස්සරහට කාණින වැඩ කටයුතු හැමදාම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ටීනා අපි කියමු කට්ටියට මේ වගේ වීඩියෝ තව බලන්න Shy FM YouTube channel එකත් subscribe කරන්න කියලා. ඔව් ඇත්තටම හැමෝටම කියනවා Shy FM YouTube channel එක subscribe කරන්න like කරන්න හැමෝටම කියලා. Thank you. එහෙනම් ඉතින් ටීනාලා දෙන්නම යන යන්නේ. Bye.